ගොඩාක් රසට බෝංචි හදාගන්න විදිහ මං අද ඔයාලට අරගෙන ආවා. හදාගන්නත් හරියම ලේසි. එකපාරක් මේ විදිහට හදාගත්තාම හැමදාම මේ විදිහටම හදාගන්න හිතේ. ඒ තරම්ම රසයි. අදත් ඔයාලා හැමෝම ගොඩාක් ආදරෙන් MS kitchen එකට පිළිගන්නවා. අපි එහෙනම් දැන් වීඩියෝ එකට යමු. කොහොමද හදාගන්නේ කියලා බලන්න. subscribe කරලා නැත්නම් subscribe කරලා වීඩියෝ එක බලන්න එකතු වෙන්න. ඕන කරන දේවල් ටික මම දාලා තියෙනවා. පොංචි හදාගන්න ඕන ගන්නට අරගන්න මම මෙතන ග්‍රෑම් 250ක් අරගෙන තියෙනවා. රේණු අයින් කරලා හොඳට සෝදලා අරගන්න. මම පොංචි ටික පිහියෙන් කපාගන්නේ, පැත්තෙන් පොඩියට කපාගන්න. පොංචි සේරම ටික කපාගෙන ඉවරයි. පහකුඩු තෙහැදි කාලයි, අමු තුන පහකුඩු තෙහැදි භාගයයි, ඔයාගේ රසානුව ලුණු, ලුණු තෙහැදි කාලක් වගේ දාගත්තා, උළුහාල් උම්බලකඩ. සේරම ටික හැන්දෙන් කලවන් කරගන්න. උයාගන්න යමු. ලිපේ තියාගන්න භාජනයක් අරගෙන පොල් තෙල් මම දාලා තියෙනවා. මෙතන පොල් තෙල් මේසැන්දක් විතර මම දාගත්තා. තෙල් එක රත් වුණාට පස්සේ අබෑට ටිකක් දාගන්න. ඊළඟට කොටාගත්ත සුදු ලුණු, රතු ලුණු, අමු මිරිස් කරපිංචා. තෙම්පරාදු කරගන්න. කෑලි මිරිසුත් ටිකක් දාගන්න. මං තේහැදි කාලක් වගේ දාගත්තා. දාලිවල බිත්තරයක් මම එකතු කරගන්නවා. බිත්තරයක් දාගත්තාම රසයි ගුණයි දෙකම වැඩි. එහෙනම් ඔයාලත් දාගන්න. බිත්තරේ සම්පූර්ණයෙන්ම වැදෙන්න කලින් හැන්දෙන් කලවන් කරගන්න. ඔන්න දැන් තියෙන්නේ බෝංචි ටික දාගන්න. මං දැන් බෝංචි ටිකක් දාගන්නවා. විනාඩි 5ක් විතර වහලා තියාගන්න. වැඩි වෙලා වහලා තියාගන්න එපා. එතකොට කොළපාටට ගන්න බෑ. විනාඩි 5කට විතර පස්සේ දැන් බෝංචි එක හදාගෙන ඉවරයි. ඔයාලට පේනවා කොළපාටට තියනවා කියලා. හරියම ලේසියෙන් හදාගන්නත් පුළුවන්. අනිවාර්යයෙන්ම ඔයාලත් හදලා රස බලන්න. හරියම රසයි. මේ තමා මම බෝංචි කන්න ආසම විදිය. හරි, ලිපෙන් ඉවතට අරගම්මු. වීඩියෝ එකට ලයික් එකක් දෙන්න, ඔයාලගේ අදහසත් කමෙන්ට් කරන්න. මේ වගේ වීඩියෝ තව බලන්න අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරලා තියාගන්න. ආයෙමත් අලුත් වීඩියෝ එකක් අරගෙන මම ඔයාලව හම්බෙන්න එන්නම්. එතකන් ඔයාලා හැමෝම ගොඩාක් පරිස්සමෙන් ඉන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.